ඉතින් අපි මේ වෙනකොට ඉන්නේ විසුද්ධි මාර්ගයේ 6 වෙනි ස්ථානය. ඒ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදාව කියන්නේ පිළිවෙත. පිළිවෙතේ හිටිය බව ඥාන නුවණින් දර්ශනය දකින්න. අපි පිළිවෙතට ඇවිල්ලා තියෙනවා කියන කාරණය නුවණින් දැකීමට කියන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි කියන්නේ සුද්ධයි පිරිසිදුයි. පිරිසිදුව දැකලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා පිළිවෙතට. ඉතින් ඒ පිළිබඳව අපි දැන් දේශනා පසුගිය දේශනාවල සඳහන් කරලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඔව්. මොකද මෙච්චර කාලයකට ඒ පිළිබඳව වැටහීමක් අවබෝධයක් දැනීමක් තිබෙන්නේ නැහැ. දැන් මෙතන ඉඳලා ඒ වෙනවා අනිවාර්ය ප්‍රතිපදා ඥාන දර්ශනය කියන්නේ පිළිවෙතේ හිටියාම මේ ධර්මතා හතර පරම සත්‍යයන් කියලා නිවැරදිව මනසට අවබෝධ වෙනවා වෙන්න ඕනේ එක කාරණයක්. ඒකම තමයි ද අපිට මාර්ගඵලත් ඕනේ නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල. ඒකට අවශ්‍ය කරන ධර්මතා ටික වැඩෙන්නත් ඕනේ. දැන් මේ වෙනුවට ගොඩක් වැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ සීලයක පිහිටියා. ඒක විසුද්ධිය හොඳටම පිරිසිදුයි. පන්සිල් ප්‍රමාණවත්. පන්සිල් ඇති. ඒතර නීවරණ අපි අයින් කළා. චිත්තවිසුද්ධිය ඇති කරගත්තා. ඒ කියන්නේ සමාධිය. දිට්ඨියෙන් අපි මේක කෑලි කෑලි වලට කඩලා විසිරෙව්වා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බෙදලා විසිරෙවල දැම්මා. ආයතන වලට බෙදලා විසිරවල දැම්මා. ධාතු වලට බෙදුවා. විවිධ ආකාරයෙන් බෙදුවා. ඒ තුලින් දිට්ඨිය කියන්නේ දැකීම, දර්ශනය. ඒක පිරිසිදු කරගත්තා. ඊට පස්සේ ඒ නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා ආපු අවබෝධය තුළ නාම රූප දෙකට හේතු හෙව්වා. ඒ හේතු දැක්කා. දැන් හේතුවත් එක්ක තවදුරටත් යන්න ඕනේ. මොකද මේ නැවත නැවත මේ මම කියන සංඥාවට වැටෙනවා. මේ පෘථග්ජන ස්වභාවය එහෙමයි. මේ පෘථග්ජන ස්වභාවයෙන් නැවත නැවත මම කියන ස්වභාවයට වැටෙනවා. ඒක නිසා ඒකෙන් මිදෙන්න ඕනේ. එතකොට ඒ නාම රූප දෙකේ හේතු බැලුවා. ඊට පස්සේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි මේ ලෝකයේ සිදුවෙන ඊ타ත්ම නිවැරදි සිද්ධාන්තය. නිවැරදිද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ ලක්ෂණ තුන පිළිබඳව අපි හොඳට හෙව්වා. සෑම කොටසක්ම අරගෙන හොඳට හෙව්වා. දැන් ඒ තුලින් අපිට දැන් තියෙන්නේ ඥාන ටිකක් උපදවන්න. එතන උද්‍යව්‍ය ඥාන, බංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආදීනමානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිත කමඤ්ඤතා ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. දැන් මේ ඥාන ටික උපදවන්න ඕනේ. ඒ ඥාන ටික උපදවන්න ප්‍රත්‍ය වෙන ධර්මයන් තියෙනවා. ඒ කියන්නේ උපකාර වෙන ධර්මයන්. ඒ තමයි අපි මෙතෙක් අරගෙන ආපු සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මයන් දැන් අතිශය ක්‍රමක්‍රමයෙන් අතිශය බලවත් වෙන්න ඕනේ. සද්ධාව අතිශය බල. ඒ කියන්නේ සද්ධාව අතිශය බලවත් වෙන්නේ දැන් මෙතනට එනකන් අවබෝධ කරගෙන ආපු ධර්මය නිවැරදිව අවබෝධ නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා දැන් හොඳටම දැర్శණය වෙන්න. මොනතරම් ශ්‍රේෂ්ඨ, මොනතරම් උතුම් පුජ්‍යලේද්ද කියන කාරණය. එයාගේ අරහං ගුණය, එයාගේ සම්මා සම්බුද්ධ ගුණය, එයාගේ විද්‍යාචරණ සම්පන්න ගුණය, සුගත ගුණය, ලෝක විදු ගුණය, අනුත්තර පුරිස ධම්ම සාරති කියන ගුණය, සත්තා දේව මනුස්සානම් කියන ගුණය, බුද්ධ කියන ගුණය, භගවා කියන ගුණය. ඒවා එකින් එක හොඳට ඒ පිළිබඳව මන අවබෝධයක් ඇතුව ඒ පැහැදීම දැන් හොඳට බලවත් වෙන්න ඕනේ. ඒක පළවෙනි කාර්යය. වීරිය. වීරිය ඕනේ. පටන් ගත්ත තැන ඉඳලාම ඕනේ වීරිය. සීය ඕනේ. සතිය. ඒ සතිය නම් අපි යන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතර තුල. එතනින් බැහැරව සතිපට්ඨානයක් නැහැ. කායේ කායනුපස්සී විහෙරති. කායේ කායනුව තමයි බලන්නේ. දැන් මෙතන ඉඳලා දිගටම බලන්නේ මුල ඉඳන්ම බලන්නේ වැළුවෙත් ඕකම තමයි. මේක බලවත් වෙලා තියෙන්න ඕනේ සිහිය. සතිපට්ඨානය. ඊට සතිය. සමාධිය. දැන් ඒකාග්‍රතාවය හොඳට තියෙන්න ඕනේ.
ප්‍රඥාව. දැන් එහෙනම් ප්‍රඥාවත් සෑහෙන දුරට අරගෙන ඇවිල්ලා තිනවා. දැන් ඉතිරි ටික යන්න තිනවා. මාර්ගඵලවලට මෙහා තියෙන ධර්මතාවයන් තමයි බෝධි අංග කියන්නේ. බොජ්ජංග. දැන් අපි ආවා සත්‍තිස් බෝධිපාක්ෂික මාර්ගයෙන්. හරිද? ඒතර අපි මුලින් වැඩුවා සතර සම්‍යක්ප්‍රදාන. ඒකවට වැඩුවා ඉද්ධිපාද. චන්ද විරිය චිත්ත වීමංස. ඊට පස්සේ වැඩුවා සතර සතිපට්ඨාන. ඊට පස්සේ වැඩුවා බොජ්ජංග. දැන් ඒතර බොජ්ජංග බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධි කියන්නේ බුද්ධිය. බුද්ධියට හේතු අංග. මේ හත වැඩෙන්නත් ඕනේ. දැන් අපි බලන්න ඕනේ එහෙනම් මේවා නිවැරදිව වැඩිලා තියනවාද? අනිත් කාරණය තමයි ප්‍රත්‍යයට අනුව උදය දකින්න ඕනේ. උපකාරයට අනුව හටගැන්ම දකින්න ඕනේ. ඒ තුල තමයි samudāre satya ප්‍රකට වෙන්නේ. හේතුව ප්‍රකට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුකක් දේශනා කරනවා. දුකට හේතුවක් දේශනා කරනවා. හේතුව නැතිකොලොත් ඒක නිවන හැටියට දේශනා කරනවා. ඒ නිරෝධාරිය සත්‍යයට මාර්ගය දේශනා කරනවා. ඔකනේ චතුරාරි සත්‍ය කියන්නේ දුක්ඛ නිරෝ දුක්ඛ සමුදය නිරෝධ මග්ග. දුක්ඛාරිය සත්‍ය, සමුදාරිය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය. මේ සත්‍ය ආර්ය සත්‍ය හතරක්. කිසි කෙනෙකුට ලෝක වෙනස් කරන්න බෑ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. එහෙනම් මේ නිවැරදි ධර්මතාවය අවබෝධ කරගන්න ඕනේ. දැන් අපිට චතුරාර්ය සත්‍යත් ඕනේ දැන් මෙතනදී. කොහමද? ප්‍රත්‍යයට අනුව, ඒ කියන්නේ උපකාරයෙන් ප්‍රත්‍යාකාරයෙන් උදේ දකින්න ඕනේ. උදේ කියන්නේ හට ගන්න. දැන් අපි ඒකට ගමු අපි යම් කරුණු කාරණා. අනිත් එක තමයි සනයක් තුල ඉපද බිඳෙනවා දකින්න ඕනේ. එතනින් දුක කියන එක සත්‍යයක් කියන එක ප්‍රකට වෙනවා. මොකද ශණයක් පාසා හටගන්න ශණේ බිඳිලා අතුරුදහන් වෙනවා. එහෙනම් එවැනි ධර්මතාවයකින් ඇති වැඩන්නේ නැහැ. හටගන්න ශණේම බිඳිලා අතුරුදහන් වෙනවා නම් ඒකේ ඇති ප්‍රයෝජනෙ මොකද්ද? වැඩක් නැහැ නේද? ඒ ශණයක් තුල ඉපද බිඳෙනවා දැකීම තුල දකින්නේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක. එතන දුකයි. ඒක අපි තවදුරටත් ගලපලා කලිනුත් බැලුවා. ඒක ඉදිරියට ගලපලා බලුවාම ජාතිපච්චය ජරා මරණ. ඒතර ජාතියට ශණයයි ජරා මරණයටත් ශණයයි. භවයට ශණයයි ජාතියට ශණයයි. කර්ම භවයට ශණයයි උපති භවයට ශණයයි. උපාදානයට ශණයයි කර්ම භවයට ශණයයි. තණ්හාවට ශණයයි උපාදානයට ශණයයි. හරිනේ. ඒතර ශණයක් තුල මේ සියලු ධර්මතාවයන් ඉපද බිඳෙනවා. ඒක තමයි දුක. අනිත් කාරණේ තමයි හේතුව නොනොත් ඵලයක් හටගන්නේ නැහැ කියන එක. හේතුව හැදුවේ නැත්තම් ඵලයක් හටගන්නේ නැහැ කියන එක අවබෝධ වෙන්න ඕනේ. එතකොට Nirodha Ari Satya. ඒ කියන්නේ අපි දැන් කරන්නේ මතු හටගන්න තියෙන දේක Nirodhayak. මතු හටගන්න තියෙනවා නම් රූපය, මතු හටගන්න තියෙනවා නම් වේදනාව, මතු හටගන්නවා නම් සංඥාව, මතු හට ගන්නවා නම් සංස්කාරය, මතු හට ගන්නවා නම් විඥාණය. ඔය පහ නොහට ගන්න තැන නිවනයි. හටගත්ත නිසානේ ඔය පහේ දුකක් දකින්නේ. එහෙනම් ඒ පහ හට නොගන්න තැන නිවනයි. එහෙනම් ඒ පහ හේතු අයින් කරොත් ඵල නිරෝධය දකින්න ඕනේ. හේතුව අයින් කළොත් ඵලය හට නොගන්න බව. ඒක තමයි නිවැරදිව සිද්ධාන්තය. ඒතර ඒක මෙහෙම විසඳ ගන්න පුළුවන්. දේතුලින් දකින්නේ Nirodha Ari Satya. ඒ කියන්නේ අනාගත භවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්මක් නැහැ. ආයතන හයේ පැවැත්මක් නැහැ. ධාතුන් වල පැවැත්මක් නැහැ. ස්කන්ධ ධාතු ආයතන වල පැවැත්මක් නැහැ. ඒක තමයි අප්‍රවෘතිය. ඒක තමයි නොහට ගැනීම. ඒක තමයි නිවන. හටගත්තුත් දුකයි. එහෙනම් ප්‍රත්‍ය නිරෝධණං ඵලය නිරෝධයි. ඒක ආරි සත්‍යයි. දෙක තවදුරටත් අපි පැහැදිලි කරගත්තොත් අපි ගන්නවා කන කියලා කතා ගන්නවානේ. කන කියලා කතා කරාට එතන තියෙන සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්නේ. සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් තියෙනවා.
ඒතර අපි දැන් මෙතන ඉඳලා මේ කන කියන එක අයින්ම කළා දාන. ඒ වැඩක්ම නැහැ. ඒ කියන්නේ මේ ධර්මයත් එක්ක අපි සමුතියෙන් නෙමෙයි යන්නේ පරමාර්ථයෙන්. ඒතර සුද්ධාෂ්ටක කලාපය දැන් ප්‍රත්‍යයට අනුව උදේ දකින්නේ කොහොමද? උපකාරයට අනුව උදේ දකින්න නම් අර මම කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා නාම ධර්ම දෙකක් ආ රූප ධර්ම දෙකක් ක්ෂණයක් පාසා ප්‍රත්‍යයයි. හරිනේ? කම්ම චිත්ත ඍතුහර. හරිනේ? ඒ ධර්මතා හතර අයින් කරනවා. ඔය සෝත ප්‍රසාදය හෙවත් මේ කන හෙවත් එහෙම නැත්නම් සෝත ద్వාරය හෙවත් සෝත ඉන්ද්‍රිය කියන මේ ධර්මතාවයට මූල හේතුව කර්මයයි. හොඳයි, කර්මයක් නැතුව මේ ධර්මතා කර්මය නැතුව මේ ධර්මතා හතරට ඉදිරිපත් වෙන්නත් බෑ. හොඳයි, අපි මේ පහ අයින් කළොත් කනක් නැත නෑනේ. හරිද? එතකොට එහෙනම් ප්‍රත්‍ය ධර්මය අයින් කළොත් අනුපාද නිරෝධයක්, ඒ කියන්නේ උපකාර ධර්මය අයින් කළොත් තමයි කාරණයක් තමයි. එහෙනම් කලින් කනක් තිබ්බද? නෑ. ඒ මේ වර්තමානයේ මේ මොහොතක් පාසා මේ ධර්මතා හතර ප්‍රත්‍ය නොවන තාක්කල් කනක් කොහෙන්ද? මේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක් කොහෙන්ද? තියනවද? කර්මය මූලික වුනේ නැත්තම් ඒත් නැහෙනි. හරිද? දැන් පැහැදිලිද කියන එක? එහෙනම් දැන් හැබැයි අපි හේතුව හැදුවා ඵලයේ භුක්ති විඳිනවා. දැන් මොකක්ද හේතුව? කර්මයෙන් පෙරබවේ. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේක කර්මයටයි කියලා. එහෙනම් අපි හේතුව හැදුවානේ. දැන් ඵලයේ භුක්ති විඳිනවා. දැන් ඵලයේ සැපද කියලා බලන්න ඕනේ. ඒ කොහොමද? මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ සිතත් එක්ක. මේ සුද්ධාෂ්ටක කලාපයේ ක්‍රියාත්මක වෙන්නේ සිතත් එක්කනේ. නැත්තම් මේකේ වැඩක් නැහැනේ සිත නැත්තම්. දැන් නාම රූප දෙකන්නේ ක්‍රියාත්මක වෙන්නේ. නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච. දැන් මොකද්ද මේකේ තියෙන්නේ? ජරා ශෝක කනගාටු හැඬීම් වැළපීම්. දැන් දුක්ඛාර සත්‍ය නෙමෙයිද? දැන් එතකොට වර්තමානයේ සමුදාය සත්‍ය කියන්නේ එතකොට ප්‍රත්‍යාකාරයෙන් නෙමෙයිද මේ උදය? ප්‍රත්‍යාකාර කියන්නේ උදව් වෙන ආකාරයට. ඒ කියන්නේ කම්ම චිත්ත ඍතු ආහාර හා පෙර කර්මය. ඒ ආකාරයට නෙමෙයිද මේක හටගන්ම? දැන් හටගන්ම චිතක්ෂණ 17යි. ඒක වැඩි කාලයක් නැහැ නේ. චිතක්ෂණ 17ක් තුළ ඉපදෙමින්දෙනවා. ඒතොර චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ඇසිපිල්ලම් ගන්න තරම් කාලේ ලක්ෂයට බෙදුවත් ඊටත් වඩා අඩුයි. දැන් එතන නැද්ද උදේවේ? උදේ? තර ප්‍රත්‍යයට අනුව නේද උදය? උපකාරයේ ප්‍රත්‍යාකාරයෙන් නේ උදය? හා. දැන් එතකොට සමුදය ප්‍රකට වෙනවද? ඒ කියන්නේ හේතුව. සමුදාර ඒක ආර්ය සත්‍යයක්. මේ ආර්ය සත්‍යයක් නේ. ඒ කියන්නේ කම්ම චිත්ත ඍතු ආහාර පෙර භවය පෙර කර්මය. මේකනේ ප්‍රත්‍යය. තර ප්‍රත්‍යාකාරයෙන් උදය. තර වර්තමානයේ ඇදගෙන යන්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන් උදය. උදේ කියන්නේ ශනියක් ශනියක් පාසා හට ගන්නවනේ. ඒකනේ උදේ කියන්නේ. එහෙනම් ශනියක් 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 පාසා හටගෙන පවතිනවද? හට ගන්න ශනියෙන් බිඳිලා ඒ බංග ඥානය. උදේ වේ ඊගාවට එන ඥානය බංග ඥානය. බංග ඥානය කියන්නේ අනිත්‍ය කෙලවර. අනිත්‍ය කෙලවර. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි ඒක කෙලවර තමයි අතුරුදහන් වීම නැතිවීම. ඒකනේ අනිත්‍ය කියන්නේ. පැහැදිලිද? ඒතර අනිත්‍ය දකින්න ඕනේ මේ තුල. දුක දකින්න ඕනේ මේ තුල. එයි සනේ 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 පාසයි පදිමිනවා. එතකොට දැන් අර වර්තමානයේ නිරන්තරයෙන් ඉදිරිපත් වෙන ධර්මතා හතර හා පෙර කර්මය අවසන් කළොත් ඊගාව භවයේ නැහැ. එහෙනම් වර්තමාන භවයේ අපි කර්ම අවසන් කළොත් නැහැ. පැහැදිලිද කියන එක? ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්ලන්නේ මේ ලෝකෙම ශුන්‍යයි කියලානේ. ශුන්‍යයි, මොකුත් නැහැ. නැහැ, ඒයි මොකුත් නැහැ කියන්නේ. ආශ්‍රව හටගන්නත් ප්‍රත්‍යක් ඕනේ.
අවිද්‍යාව කියලා දෙයක්වත් ලෝකෙන් නැහැ. අපි ඒකට හේතු හැදුවේ නැත්තම්. අවිද්‍යාව කියන එක සිතේ පවතින ධර්මතාවයක්නේ. සිතුවිලි වල ස්වභාවයක්නේ විද්‍යාව අවිද්‍යාව දෙකම. ඉතින් අපි දැන් අවිද්‍යාව ගමුකෝ. අවිද්‍යාව කියලා දෙයක් ලෝකෙත් තියෙනවද? ආශ්‍රව නැත්තම්. ආශ්‍රව නැති තාක්කල් අවිද්‍යාව කියලා දෙයක් ලෝකෙ නෑ නේද? එතන ලෝකෙ ශුන්‍යයි කිව්වේ. අපි ඒ ශුන්‍යතාවය නැති වෙන්න අපි ධර්මතාවයක් හදලා දුන්නා. දැන් තේරෙනවද? අසකන නාසය දිව ශරීරය හේව සිත ආයතන හයයි. ආයතන හයක් ලෝකෙ තියෙනවද? නෑ. ඒ නාම රූප දෙක නිසා හටගත්තා. නාම රූප දෙක හට නොගත්තා නම් අදටත් ආයතන හයක් තියෙනවද? නාම රූපච්ච සලායතන. එහෙනම් ආයතන හයක් කියලා ලෝකෙ දෙයක් තියෙනවද? නැහැ. අපි හැදුවා. හැදුවේ හේතුව හැදුවා. ඒකට අවශ්‍ය කරන හේතුව හැදුවා. එහෙනම් හේතු අයින් කළොත් ඵල නිරෝධයක් තියෙනවා. ඒක තමයි නිරෝධාර සත්‍ය. හරිද එතකොට? ඒතර දුක්ඛාරය සත්‍ය ප්‍රත්‍යයට අනුව උදේ දැකීම දුක්ඛාරය සත්‍යයි. ප්‍රත්‍යයට අනුවනේ උදේ සමුදාරය සත්‍යයි. ඒ කියන්නේ උපකාරයට අනුව හටගන්ම. උපකාර නොනොත් හටගන්නේ. එහෙනම් සමුදේ අයින් කළොත් හේතු අයින් කළොත් හටගන්නේ. ශණයක් 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 පස්සා ඉපද බිඳින එක සැපයි කියලා ගන්නවද? විනාඩි 10කට හරි තියනවා නම් ගන්න. ඇසිපිල්ලම් ගන්න තරම් කාලය ලක්ෂයකට බෙදුවත් ඒ තරම්වත් පවතින්නේ නැති දෙයක් කොහොමද සැපක් වෙන්නේ? ආ වෙනද සබක් නෑ. එනා ශණයක් 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 පස්සා ඉපද බිඳීම දුකයි. එනයි කාර්ය සත්‍යයක්. ඒතොර නිරෝධය කියන්නේ එහෙනම් අපි හේතු අයින් කළොත් ඵල නිරෝධයක්. තණ්හාව කියලා දෙයක් ලෝකෙ නෑ. ලෝකෙ නෑ. අපි තණ්හාවට හේතුව හදනවා. ඒ හේතුව හදන තාක්කල් තෘෂ්ණාව කියන දෙයක් නෑ. විඳින තැන ඇලෙන්නේ නෑ කියනවාද? ඉතින් විඳින තැන ඇලෙනවා නම් අපි විඳීම හැදුවා එහෙනම් ඵලය භුක්ති විඳින්න. හරිනේ. එතකොට අපි එතකොට ඒ ඵල ධර්මතාවය ශණයෙන් හේතුවක් වෙනවා. අපි ආයේ හේතුව හැදුවා. මොකද්ද? ඇලෙන සිත. ඇලෙන සිත හැදුවා නම් එහෙනම් ඵලය භුක්ති විඳින්න උපාදානය. හරිනේ. තණ්හාපච්ච උපාදාන. කර්ම කියලා දෙයක් ලෝකෙ නැහැ. උපාදානය තියෙනවා නම් කර්ම හදනවා හැදෙනවා නැද්ද? උපාදාන පත්‍ය කර්ම භව. කර්ම භවට තමයි කර්ම භව වල විපාක දෙන්න තමයි කාම භව, රූප භව, අරූප භව. දේව විශ්වයේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ නේ අපි කර්ම කලේ නැත්තම්. ආ එහෙනම් එතකොට භව ලෝකේ තියෙනවා. ඒක අපට අදාළ නේ. අපි කර්ම සකස් කලේ නැත්තම් නැහැ නේ. හොඳයි. එතකොට ජරා මරණය කියලා දෙයක් ලෝකෙ තියෙනවද? නෑ. ඒ જાතියක් නැත්තම්. ඒ කියන්නේ පහළවීමක්, සකස් වීමක්, හටගන්මක් නැත්තම් කොහෙද ජරා මරණය තියෙන්නේ? එහෙනම් ජරා මරණය ඔලින ශුන්‍යයි මේක. එතකොට මේ සෑම දෙයකින්ම ශුන්‍යද නැද්ද? විඥානය ශුන්‍යයි. ශුන්‍ය වූ ධර්මතාව විඥානය කියලා දෙයක් නෑ. ඇසයි රූපය නැත්තම් කොහෙද විඥානය? මේ සරලව අවබෝධ කරන්න පුළුවන්. ආ එහෙනම් කර්ම විඥානයක්. ඒතොර අபிසංස්කාර සහිත කර්ම විඥානයක් නැත්තම් ප්‍රතිසන්දි විඥානයක්. ඒ තාක්කල් නෑ ප්‍රතිසන්දි විඥානය. ඉතින් අපි හදනවනේ. හදලා කියන දුකයි කියලා. ඒතොර හදාගත්තේම අපිමනේ. නැද්ද? ඒ අවබෝධය තුල නෙමෙයි අනවබෝධය තුල. අනවබෝධය තුලනේ හදාගත්තේ. අපි ඒකට අදාළ හේතුව හැදුවා ඒ සංස්කාර හේවත් කර්මයි. හරි නේද? පැහැදිලිද කියන්නේ? දැන් මේ ධර්මතාවය නිවැරදිද නැද්ද? ඒක එතකොට දකින්නේ ඇහෙන්ද මනසින්ද? මනසින් දකින්න ඕනේ. ඇහැට දකින්න බෑ මේක. ඒකයි මේකට බෞද්ධ දර්ශනය කියන්නේ. බෞද්ධ කියන්නේ බුද්ධිය. දර්ශනය කියන්නේ දකිනවා. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනය. දැන් හරිද එතකොට? එහෙනම් අපට දැන් දුක කියන්නේ කාර්ය සත්‍යය. ඒ ශනේ 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 පාසම ඉපද බිඳිනවා. ඒ සත්‍යයක් නේ. ඒතකොට දැන් අර ජාතිපත්‍ය ජරා මරණම් කියන්නේ
අනිවාර්යෙන් ජරා මරණයට දානවනේ ජාතිය කියන එක හැදුවොත් ජරා මරණයට අනිවාර්යෙන් දානවා. එතරම් තියෙන දුකනේ. ඒතර ජාතියට හේතුව භවයයි, භවයට හේතුව උපාදානයයි, උපාදානයට හේතුව තෘෂ්ණාවයි. එතකොට samudāri satya නෙමෙයිද තෘෂ්ණාව? ගරජානාස පැහැදිලිවම දේශනා කළානේ 108 ආකාරයේ තෘෂ්ණාවගෙන් නිවීම ඉවරයි. දැන්තොර අපි විඳින්නේ නැත්තම් ඒ හේතුව හැදුවේ නැත්තම් තණ්හාවක් හැදෙනවද? තණ්හාවක් කියලා දෙයක් ලෝකේ නැහැ නේ. අපි හදනවනේ. අපි තණ්හාව නෙමෙයි හදන්නේ. තණ්හාවට හේතුවයි හදන්නේ. ඒ හේතුවේ හැදෙන ඵලයක් තමයි තෘෂ්ණාව. අන්න එතකොට තණ්හාව තියෙනවා. එයාට තියෙන්න බෑ. එයත් චිතක්ෂණය තුළ ඉපද බිඳිනවා. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. එයත් චිතක්ෂණයට රැඳෙන්න පුළුවන්. චිතක්ෂණය තුළ ඉපද බිඳිනවා. උපාදානයට ඊගව ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර ප්‍රත්‍යාකාරය නෙමෙයි උදේ. සෙනෙහසෙනෙහසෙනෙහසෙනෙහ පස ඉපද බිඳීම දුක නෙමෙයිද? හොඳයි. ප්‍රත්‍ය ධර්මයේ අයින් කළොත් ඊගව ධර්මයේ හට ගන්නවද? ඒ නිරෝධයයි. ඒක ආර සත්‍යයක්. දැතර දුක්ඛාරය සත්‍යය තියෙනවා, සමුදාය සත්‍යය තියෙනවා, නිරෝධාරය සත්‍යය තියෙනවා. ආපු මාර්ගය පොඩ්ඩක් බලන්න. එකඟ වූ සිතින් නෙමෙයිද පරීක්ෂණය කළේ? සිත හොඳට එකඟ වෙන්න, සමාධි වෙන්න, අරමුණේ හොඳට පිහිටන්න ඕනේද නැද්ද ඔක දකින්න. සමාධිය ප්‍රඥාවට ප්‍රත්‍යයයි. හරිනේ. සමාධියට සීලය ප්‍රත්‍යයයි. සිල්වත් පුජ්‍යලයාගේ සිතයි සමාධි වෙන්නේ. නැද්ද? එහෙනම් එතකොට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියවර තුන නෙමෙයිද? හරිද? එතකොට මාර්ගාරි සත්‍ය. හා? දැන් ඕකනේ අවබෝධ කරන්න ඔය දඟලන්නේ. ඕකනේ ඕනි. එහෙනම් චතුරාර්ය සත්‍ය මෙතනින් අපි අවබෝධ කරන් යන්නේ. මෙතේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී. හැබැයි ඒ වෙනකොට අපිට ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩලා තියෙන්න ඕනි. හොඳට බලවත් වෙන්න ඕනි. මොකද්ද? සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. අනිත් එක තමයි බෝධි අංග හොඳට වැඩිලාද කියලා බලන්න ඕනේ. මොකද අරිහත්ත්වයට මාර්ගඵල වලට මෙහෙන් තියෙන ධර්මතා ටික මේ හදන්නේ දැන් අපි. ඒකට අවශ්‍ය කරන මාර්ගඵල වලට මෙහෙන් තියෙන්නේ බෝධි අංග 7. තමයි සතර සම්‍යක්ප්‍රදාන ඉස්සරහෙන්, ඊගාට සතර ඉද්ධිපාද, ඊගාට සතර සතිපට්ඨාන, ඒ තුල පංච ඉන්ද්‍රිය පංච බල, ඊට පස්සේ සප්ත බොච්චංග. බෝධිඅංග ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික එතකොට මාර්ගය ඇවිල්ලා තියෙනවා. මේ තමයි මාර්ගය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අහලා තිනවනේ. දන්නවනේ. මේක අනිවාර්යෙන් ක්‍රමානුකූලව වැඩෙන්න ඕනේ. එහෙනම් අපි දකින්න ඕනේ සතිය හොඳට බලවත්ද කියන එක. දැන් සිහියෙන්නේ මේක බලන්න වෙන්නේ. ඒතකොට සිහිය බලවත් වෙලා තියෙනවා. ධම්මවිච කියන්නේ ප්‍රඥාව. ධම්මවිච කියන්නේ නුවණ, ප්‍රඥාව. දැන් ඒතකොට ඒක වැඩිලද නැද්ද? මේ වෙනකොට. ඒතර සතිය ධම්ම වෙච්චි. දැන් මේ ඔක්කොටම ආ ගත්තේ වීරියකින් නෙමෙයිද? මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකන් ආවේ සීල විසුද්ධියේ ඉඳලා වීරියෙන් නෙමෙයිද? ආ එතකොට ඒක බලවත් වෙලා තියෙන්න ඕනේ. ඒතර සතිය ධම්ම වෙච්චි වීරිය ප්‍රීති. ඒ ප්‍රීතිය ධර්ම අවබෝධය තුළ එන ප්‍රීතියක්. ඒක ඇස පිනවල ලබන ප්‍රීතිය නෙමෙයි. එහෙම ප්‍රීතියක් තියෙනවනේ. ඇස රූප බල්ල ලබන ප්‍රීතිය ඒක නෙමෙයි මේ කතා කරන්නේ. දැන් අපි ඉන්නේ ලෝකෝත්තර පැත්තේ. පංචකාම පැත්තේ නෙමෙයි. පංචකාමයේ සසරටනේ. පංචකාමයෙන් නිදහස් වෙලා මේ ධර්මය අවබෝධ කර ගැනීම සසරෙන් මිදීමයි. සසරෙන් නිවනට. එහෙනම් සතිය ධම්ම වීරිය ප්‍රීති. එතකොට කන පිනවල ලබන සතුට නෙමෙයි. ඒ ප්‍රීතිය නෙමෙයි මේ කියන්නේ. අපි නාසය පිනවලත් ප්‍රීති වෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. දිව පිනවලත් ප්‍රීති වෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ශරීරය පිනවලත් ප්‍රීති වෙනවා. සතුට වෙනවා. ප්‍රීති කියන්නේ සතුට. සතුට වෙනවනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අර සතිය ධම්ම විචය වීරය කියන ධර්මතාවයන්. ඒ වගේම එතනින් එහාට තියෙන පස්සද්ධි කියලා දෙකක්. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. ඒතර මේ ධර්මතාවයන් ඒතර දැන් මේ චතුරාර්ය සත්‍යය දැන් යන්තමට දැක්කානේ මෙතනදී. ප්‍රත්‍යයට අනෝ උදය සෙනෙහසෙන තුළ බිඳීම. ඒතර ප්‍රත්‍ය නූනොත් මතු හටගන්නේ නැහැ කියන එකත්. ඒතර ඒවත් දැක්කනේ. ඒතර චතුරාර්ය සත්‍ය පිළිබඳවත් යම් අවබෝධයක් තියෙනවනේ මෙතන. ඒ තුළ ලබන සතුට තමයි ප්‍රීති කියන්නේ.
ඒ කියන්නේ පරම සත්‍ය මට දැන් අවබෝධ වෙගෙන එනවා. මට දැන් පරම සත්‍ය තේරෙනවා. වැටහෙනවා. එතකොට එන සතුට මොකද්ද? ආ. නිරාමිස ප්‍රීතිය. ඒ සතුට ආයි නැති වෙන්නේ. මේ ඇසයි රූපයයි එක්කලා ලබන සතුට චිතක්ෂණයක ඉවරයි එතනින්. ඒක ගැට ගන්නව සසරට. නැද්ද? කණයි ශබ්දයයි එකතු කරලා හදන ඒ ශබ්දේ මිහිරි ශබ්දේ ආස්වාදයේ විඳලා ලබන ප්‍රීතිය ඒක ගැට ගන්නව සසරට. ගැට ගන්නවනේ අනිවාර්යයෙන්. කාමාශ්‍රවනේ. ඒතර ආශ්‍රව කියන්නේ අනිවාර්යෙන් සසරට බැඳෙනවා කියන එක. නාසයේ ගන්ධයයි සුගන්ධයන් ඒ විඳලා ලබන සතුට සසරට බඳිනවා. දිවයි රසයයි නිසා දැනෙන සතුට ඒ කියන්නේ රසයේ පිළිබඳව දැනගෙන ඒ පිළිබඳව විඳින ආස්වාදය රස දැනගැනීමේ සිත තුළ ඒක හොයනවනේ. ඒතර ඒ සතුට සසරට ගැට ගන්නවා. ඒකට කිව්වේ රස තණ්හා. අරකට කිව්වේ ගන්ධ තණ්හා. අරකට කිව්වේ ශබ්ද තණ්හා. එහෙන් දකින්න කට කිව්වේ රූප තණ්හා. දැන් මොනවද වැඩෙන්නේ? තෘෂ්ණාව. ඒතර තෘෂ්ණාව සසරට නේද? තෘෂ්ණාවගේ නිවීමනේ නිවන කියන්නේ. කයයි පහසයි සම්බන්ධ කරලා ලබන සතුට. ඒතරත් ලබන සතුට. ඒතර ඒක ආශ්‍රවයක්නේ. කාමාශ්‍රව. ඒතර දැන් මෙතන තියෙන කාමාශ්‍රව නෙමෙයි. සතිය, ධම්මවිචය, වීරය, ප්‍රීතිය කියන තැන ඒ සතුටට එන්නේ කාමාශ්‍රවත් එක්කද? නැහැ. භවආශ්‍රවත් එක්කද? නැහැ. දික්ඛ්‍ය ආශ්‍රවත් එක්කද? අවිද්‍යාශ්‍රව එක්කද? එකක්වත් නැහැ. එහෙනම් ආශ්‍රවයන්ගෙන් මිදෙනවද නැද්ද? ඒතකොට ආශ්‍රවයන්ගෙන් මිදෙන්න ඕනමද නැද්ද? ආශ්‍රවකේ සරණාණිය නෙමෙයිද නිවන? දැන් හරිද එතකොට? පැහැදිලිද කියන එක? ගැඹිරයි, ගැඹුරුයි. මොකද දැන් අපි ක්‍රමානුකූලව ඇවිල්ලා තියෙන්නේ. දැන් එතනට ගන්න පුළුවන් මනස. ක්‍රමානුකූලව ආවනම් අනිවාර්යෙන් දැන් මනස එතනට ගන්න පුළුවන්. දැන් එහෙනම් එතනින් එහාට තියෙනවා කායපස්සද්ධි. කායපස්සද්ධි කියන්නේ කෙලස්. දැන් මේ වෙනකොට මේ විදිහට නිවැරදිව මේ ධර්මය අවබෝධ කරගෙන ආවනම් මෙතනට එනකොට කෙලස් වල අඩුවක් තේරෙන එකක් නැද්ද? ඒ කියන්නේ ලෝභය. ලෝභය කියන්නේ ක්ලේශය. ද්වේෂය කියන්නේ ක්ලේශය. ක්ලේශ කියන්නේ සිත කෙලසනවා, සිත අපිරිසිදු කරනවා, සිත දූෂ්‍ය කරනවා. ලෝභය එහෙනම් දැන් අඩු වෙලා තියෙන්න ඕනේද නැද්ද? ද්වේෂය, මෝහය, මාන්නය, දිට්ඨිය, දිට්ඨිය නැහැ. දිට්ඨිය ඉවරම කරානේ අපි. ඒතොර ඒ කියන්නේ දිට්ඨි විසුද්ධිය හා කාංකා විතරණ විසුද්ධියේදී දිට්ඨිය අවසන් කළා තියෙන්නේ. විචිකිච්ඡාවත් අවසන් කළා තියෙන්නේ. දැන් දිට්ඨි විචිකිච්ඡාව අවසන් කළා කියන්නේ දැන් මාර්ගඵල වලට ඇවිල්ලා තියෙනවා. මම නැත්තම් ඉතාමත් මාසන්න වෙන්නේ. හරියටම දිට්ඨිය විසුද්ධි නම්, විචිකිච්ඡාවත් විසුද්ධි නම්, සුද්ධ නම් අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය නැහැ, විචිකිච්ඡාව නැහැ කියන්නේ අනිස් සංයෝජනයක් නැහැනේ. සීලබ්බත පරාමාස කියන එකත් නැහැ. එහෙනම් අපි ඇවිල්ලා තියෙන හැබැයි තමන්ට තේරෙන්නේ නැහැ තමන් ආවා කියලා මෙතනට තා. මේ තේරෙන්නත් ඕනේ. දැනෙනවා. දැන් එහෙනම් එතකොට ඒ කෙලස් වල අඩු බවක් තමන්ට දැනෙනවද නැද්ද? ඒකට කියන්නේ කායපස්සද්ධි. ලෝභ, දේශ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරිකානෝතප්ප, දසක්ලේශයන්. තමන්ට තේරෙනවා දැන් අඩුයි. එයා සමාජයේ වැඩි ඇලීමකුත් නැහැ, ගැටීමකුත්. වැඩි ඇලීමක් ගැටීමක් නැහැ. මොකද එයා නිවැරදි දේ නිවැරදි ආකාරයට අවබෝධ කරගෙන එන්නේ මේ. දැන් එහෙනම් කෙලෙස්වල සංසිඳීමට කියන්නේ කායපස්සද්ධි. කායපස්සද්ධි. චිත්තපස්සද්ධි කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ සිතේ සංසිඳීම. සිතේ සංසිඳීම නම් අපි සිතේ ප්‍රවෘතියක් ගෙනියනවනේ. සිතේ පැවැත්මක් අපි අරන් යනවා. ඒ කොහොමද ගෙනියන්නේ? ගෙනියන්නේ අපි ගත්තේ කනනේ. කන බාහිර ශබ්ද. ඒ දෙක නිසා සිතක් නේ තියෙන්නේ. හරිද? ඒ තුන් කරුණ එකතු වෙන තැන තියෙන ස්පර්ශයනේ. ඒකත් අලුතෙන්ම හටගත්තේ කන්නේ. පැහැදිලිද කියන එක? ඔව්. එතකොට ස්පර්ශය නිසා විඳින්නේ. පසපච්ච වේදනා ස්පර්ශය නිසානේ විඳින්නේ. විඳින දේනේ හඳුනගන්නේ. හඳුනා ගන්න දේ තුල නේද සිත බලවත් වෙන්නේ. ඒ මතයි විඥානේ තියෙන්නේ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් විඳින්නේ නැත්තම් එයාට හඳුනා ගන්න බැහැ. ඒතර සිත බලවත් වෙන්නේ නැහැ, සංස්කාරයන් නැහැ.
එහෙනම් විඥාණයට රැඳෙන්න බෑ. හරි. එතකොට එහෙනම් දැන් විඥාණය තියෙන්නේ කර්ම මත නෙමෙයිද? දැන් කර්ම මත අපි කර්ම වලට කර්ම භවට පත් වෙන්න දෙන්නේ නැහැ විඥාණයට. ඒකට අවශ්‍ය කරන හේතු හදන්නේ. ඒ කොහොමද? ඒ තමයි චිත්තපස්සද්දි කියන්නේ. ඒ කර්ම වල සංසිඳීම චිත්තපස්සද්දියයි, කෙලෙස් වල සංසිඳීම කායපස්සද්දියයි. දැන් කෙලෙස් සංසිඳනකොට අනිවාර්යෙන් සිතත් සංසිඳනවා. ඒ කියන්නේ කොහොමද? එයා දන්නවා කන බාහිර ශබ්ද. ඒ දෙකත් හොඳට දන්නවනේ. දැන් මොනවද කියන එක? ආයි කියන්න ඕනේ නැහැ. සුද්දාශ්‍රේ කලාප දෙක ක්‍රියාවක්නේ තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්නේ. ඒ දෙක නිසානේ දැන් මේ විඥානය එතකම් විඥානය ලෝකේ නැහැනේ. සෝත විඥානය ලෝකේ නැහැ. එයි කනේ ශබ්දයයි නැත්තම්. හරිනේ ඒක. දැන් ඒතර අපි එතන විඥානයක් හැදුවා. ඒකත් හේතුන්ගෙන් නේ හැදුවේ. ඒ විඥානය හැදුවා නම් හදපු තැන ස්පර්ශය තියෙනවනේ. එතකොට ඒ ස්පර්ශය නේද වේදනාවට ප්‍රත්‍ය වුනේ. විඳින දේනේ හඳුනාගත්තේ. හඳුනා ගැනීමේ ස්වභාවය ප්‍රමාණ්‍ය අනුව නේද සිත බලවත් වෙන්නේ. ඒකට කිව්වා චේතනා කියලා. සෝත සම්පස්සජා චේතනා. සෝත විඥාන, සෝත සම්පස්ස, සෝත සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා චේතනා. හරිනේ. හරිද? චේතනා කියන්නේ මොකක්ද එතකොට? චේතනා හම්බිකවේ කම්මං වදාමි. චේතනාව කර්මය. එහෙනම් එතකොට චිත්තපස්සද්දි කියන්නේ අපි කර්ම කියන මට්ටමට විඥානේ ප්‍රවෘතිය ගෙනියන්නේ. තේරෙනවද කියන එක? එහෙනම් කොතනද ඉඳනවත් නැන්නේ? එතකොට දැන් මේ බෝධි අංග බුද්ධියට හේතු වෙන අංග වැඩෙනකොට දැන් මෙයා නවත්තනවා. මෙතන නවත්තන්න උත්සාහ කරනවා. නවත්තන කොයි වෙලේ හරි. ඒ තමයි ක්ලේශ පරිනිර්වාණය. ඉසල නිවෙන්නේ කෙලස්නේ. ඒතර කෙලස්නේ වෙන ගම කර්ම ඉවරයි. තේරෙනවද? කෙලස් තියෙන තාක්කල් කර්ම හැදෙනවා. සිත කෙලසන තාක්කල් කර්ම හැදෙනවා. කෙලස්නේ වුණොත් කර්ම හැදෙන්නේ. එහෙනම් එයා දන්නවා මේ විඥාණය තියන්නේ කර්ම මත. ඒ කියන්නේ චේතනාව මත මෙයා ඉන්නේ. චේතනාව නැත්නම් මෙයාට ඉන්න බෑ. රැඳෙන්න බෑ. එයි මෙයා නවත්තන වේදනාව කියන තැනින් විඳින්නේ. විඳින්නේ නැත්තම් හඳුනා ගන්න යන්නේ. විඳින දේනේ හඳුනා ගන්න. විඳින දේ හඳුනා ගන්න. හොඳට බලන්න විඳින දේනේ මේ විනිශ්චයට යන්නේ. විඳින දේ පිළිබඳව නෙමේද විනිශ්චයට යන්නේ. එක හොඳයි කියනවා, එක නරකයි කියනවා. දැන් ඒ විඳීම තුලනේ. හරිද? එතකොට විඳින්නේ නැහැ. හැබැයි වේදනාව දැනෙනවා. විඳින්නේ නැහැ. විඳින්නේ නැත්තම් එයා විනිශ්චයට යන්නේ එතනින් එහාට. හොඳ හෝ නරක. එයා කොහොමද ඒක දකින්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශේ ක්‍රියාව දකිනවා. අරින ස්පර්ශේ ක්‍රියාව අලුතෙන් පටන් ගත්තේ. කණයි ශබ්දයයි විඥානයයි නැත්තම් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? සෝත සම්පස්සයක් කලින් කොහේ හරි තිබ්බ තියනවද? කරුණු තුන එකතු වුණොත්, ඒ කියන්නේ කන ශබ්ද විඥානය එකතු වුණොත් එතන අලුතෙන් ස්පර්ශයක් හට ගන්නවා. එතකන් ස්පර්ශය කියලා දෙයක් ලෝකේ නැහැ. ලෝකේ শূন্যයි කිව්ව එකයි. පැහැදිලිද කියන එක? එතකොට එයා ස්පර්ශයට ඉඩ දෙනවා. ඒක සිද්ධ වෙන සිද්ධාන්තයක්. විඥාණයටත් ඉඩ දෙනවා එයා. විඥාණය හට ගන්නවනේ කන ශබ්දයෙන් සසනේ. නැත්නම් රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ කොහොමද? ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද? සෝත විඥානේ හට ගන්නවා බුදුරජාන් වහන්සේ. එහෙනම් එතන ස්පර්ශයක් තියෙනවා. හැබැයි විඳින්නේ. විඳින්නේ නැත්තම් එතනින් එහාට විඥානේ කොහොමද යන්නේ? චේතනා කියන තැනට විඥානේ ගෙනියන්න බෑ. බෑනේ ගෙනියන්න. විඳින දේ හඳුනාගෙන හඳුනා ගන්න ස්වභාවය අනුව සිතට ශක්තියක් දෙනවා. සිතට බලයක් දෙනවා. ඒකට තමයි චේතනා හේවත් කර්ම කියන්නේ. නැද්ද? දැන් එතකොට එයා දකිනවා චිත්තපස්සද්දි. සංසිඳීම දකිනවා. මේ ධර්මතාවය හැදෙන්නේ මේ ධර්මතාවය නිසා මම මේ ධර්මතාවය හදන්නේ. ඒ කියන්නේ හේතුව හදන්නේ. එතකොට එයාට එතරම් ප්‍රකට වෙනවා නිරෝධය කියන කාර්ය සත්‍යයක්. ඒ කියන්නේ ප්‍රසන්දි විඥානය නැහැ කියන එක. පැහැදිලිද කියන්නේ?
ප්‍රතිසන්දි විඥානයක් නැහැ කියන එක යාට ප්‍රකටයි. දැන් ප්‍රතිසන්දි විඥානයක් නැත්තේ කාටද? රහතන් වහන්සේට නෑ. පස්සේ බුදුවරයන් වහන්සේටත් නෑ. බුදුරජාන් වහන්සේටත් නෑ. අනාගාමි පුජ්‍යයන්ට තියෙන හැබැයි තින් ඒක අර සුද්ධවාස පහේනේ. ඒක ගැටලුවක් නැහැ. ඒ ගියත් පස්සේ ගැටලුවුන් නෑ. සෝවන් පුජ්‍යයන්ට, සකෘදාගාමි පුජ්‍යයන්ට ඒගොල්ලන්ට කෙලස් තියෙනවා තව. හැබැයි ඒගොල්ල දුගතියන්නේ නෑ. ඇයි මේගොල්ල දුගතියන්නේ නැත්තේ? කෙලස් දුර්වලයි. කෙලස් දුර්වලයි. එතකොට ඒ දුර්වල කරලා තියෙන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. ඒ කොහමද? ප්‍රත්‍යයට අනුව උදේ දැක්කා. උපකාරයට අනුව උදේ දැක්කා. දැන් අපි කියමු සෝත සම්පස්සජා සංඥා. දර කන බාහිර ශබ්ද දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා හඳුනා ගැනීම. ඒතර රහතන් වහන්සේ සෝවන් පුච්චරය දකින්නවා. හරි. මේ ඵලය හටගත්තේ මේ හේතුවෙන්. මේ ඵලය හටගන්නේ මේ හේතුවෙන්. මේ හේතුව අයින් කළොත් ඵලය හටගන්නේ නැහැ කියන එක. එතකොට යා මේ ශණයක් පාසා ඉපද බිඳීම. දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියදී අපි ගත්තානේ. එතකොට ශණයක් පාසා ඉපද බිඳීම තුල යා දකින්න දුක. පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපලා යා දකින්න ජාතිපච්චය ජරා මරණම් කියලා. ඉපදුනත් ජරා මරණ ටික උරුමයි කියන එක අනිවාර්යෙන් දකින්නවා. දැන් එතකොට යා දුක්ඛාරිය සත්‍ය අවබෝධ කළානේ. දොර හේතුව අවබෝධ කරලා තියෙනවා. ඒ ඇලෙන ස්වභාවයේ එහෙම නැත්තම් මුල් කාරණය හැදුවොත් ඉදිරි ඵලය හට ගන්නවා කියන එක ඒක ශණයෙන් නැවත හේතුවක් වෙලා ඊගාව ඵලය හට ගන්නවා කියන කාරණය ඒක ශණයෙන් හේතුවක් වෙලා ඊගාව ඵලය හට ගන්නවා කියන කාරණය පැහැදිලිද? ඒක සෝවාන් පුච්චේරාට හරි ප්‍රකටයි. එතකොට එයාගේ දිට්ඨිය එතන විසුද්ධිය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය. එයා ආත්මයක් දකින්නේ නැහැ. එයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ නිවැරදි ක්‍රියාවය දකින්නේ. එයා දකින්නේ ආත්මයක්. ආත්මයක් නැහැ නේ ඒක. ආත්මයක් කියන්නේ ස්ථිරව පවතින එකක්. ඒකට තමයි ආත්මය කියන්නේ. අනිත් කාරණය තමාගේ වශයෙන් පවත්න්න පුළුවන් එකක්. ඒකට තමයි ආත්මය කියන්නේ. එක මොහොතකට හරි තමාගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් නම් එහෙනම් ඒක ආත්මය. ඒක නම් සාස්වතයි. තේරෙනවද? ඒතකොට එයාගේ සාස්වත දිට්ඨි නැහැ. උච්ඡේද දිට්ඨිත් නැහැ එයාට. එයා දකිනවා ප්‍රත්‍යයට අනුරූප ඵලය. ඒ කියන්නේ සංකාරපච්චය විඥානං කියන එක. ඒතර භවයෙන් භවයට යන ආත්මයක් නැහැ කියන එකත් ඒ තුළ එයාගේ සාස්වත දිට්ඨිය අවසන් කරලා අනාගත භවයක් නැහැ කියන ඒ උච්ඡේද දිට්ඨියත් එයා අවසන් කරලා. ඒ කොහොමද? සංකාරපච්චය විඥානං කියන එක පැහැදිලි. කර්ම මතනේ මේ විඥානය තියෙන්නේ එතකොට. ඒතර කර්ම මත විඥානය තියෙනවා නම් එයා දකිනවා එහෙනම් වර්තමාන භවයේ අනාගත භවයේ සම්බන්ධ වෙනවා කියලා. එතකොට උච්ඡේද දිට්ඨි. උච්ඡේද දිට්ඨි කියන්නේ අනාගත භවයක් නැහැ කියන එක. දැන් අනාගත භවයක් තියෙනවනේ. උපාදාන පත්‍ය භව. දැන් වර්තමානයේ සිද්ධ වෙන්නේ ඒක. අපි උපාදානයට ගියොත් කර්ම හදනවම තමයි. ඒ තුළ එයා දකිනවා හරි අනාගත භවයක් තියෙනවා. එතකොට උච්ඡේද දිට්ඨියට මොකද වෙන්නේ? උච්ඡේද දිට්ඨිය නැහැ. එතකොට භවයෙන් භවයට යන දෙයක් තියනවා කියලා එක ගන්නෙ නෑ. ශණයක් ශණයක් තුළ ඉපද බිඳෙනවා දකින්නවා. ආත්ම කියන්නේ පවතින එකක්. පවතින එකක් නම් කොහොමද නවත්තන්නේ? ස්ථීර එකක් නම් පවතින එකක් නම් කොහොමද නවත්තන්නේ? පුළුවන් නවත්තන්නේ බෑ. එහෙනම් මිදෙන්න බෑ කවදාවත් මේකෙන්. මිදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ශණයක් ශණයක් තුළ ඉපද බිඳෙන හින්දා. අපි බිඳෙනව වෙනකොට ආයි හදනවා. බින්දෙනව වෙනකොට ආයි හදනවා. දැන් ආශ්‍රව චිතක්ෂණයක් තුල ඉපද බින්දෙනවනේ. අවිද්‍යාව නැති ඵලයට ප්‍රත්‍ය වෙලානේ ඉපද බින්දින්නේ යා. එතකොට අවිද්‍යාව එක බාරගත්තා. එක චිතක්ෂණයෙන් යාට රැඳෙන්න පුළුවන්. ඒක සිතේ ස්වභාවයෙන්. එතකොට චිතක්ෂණයක් තුල යා ඉපද බින්දෙන්නේ කර්මයට ප්‍රත්‍ය වෙලා. කර්මය කියන්නේ සිතේ ස්වභාවය. එතකොට නාමයට ප්‍රත්‍යයි. නාමයට ප්‍රත්‍යයි. ඒ සංස්කාර ධර්මයන්ට රැඳෙන්න බෑ. එයාට රැඳෙන්න පුළුවන් චිතක්ෂණයයි. එයා චිතක්ෂණය තුළ ඉපද බිඳින්නේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙලා. එයාට රැඳෙන්නත් බෑ. දැන් බලන්නකෝ මේක මොකද්ද මේ තියෙන මොකද්ද මේ ගන්න තියෙන්නේ? ආ අන්න එතකොට දැන් උදේවැය දකින්නවා බංග දකින්නවද නැද්ද? අන්න එතෙන් තමයි බය එන්නේ. ආ බයතු පට්ටාන ඥානෙන්නේ තනදී.
එතකම් බය වෙන්නේ. එතකම් මම කියලා තමයි තියාගෙන. මගේ කියලා තමයි හදාගෙන. මට අයිති කියලා තමයි හදාගෙන. ඒ පෘථග්ජන ස්වභාවය. ඒ පෘථග්ජන ස්වභාවය. එතකොට දැන් අපි මෙතනදී වෙන්නේ පෘථග්ජන ස්වභාවයෙන් මිදලා අපි ක්‍රමක්‍රමයෙන් ආර්ය ස්වභාවයට එනවා. පෘථග්ජන ස්වභාවය වෙන්නේ. පෘථග්ජනයන්ට කිව්වේ අද බාල. පෘථග්ජනයට මොනවද කිව්වේ? මොකක්ද ඒකේ තේරුම? පේන්නේ නැහැ. බාල කියන්නේ තේරෙන්නේ නැහැ. මෙච්චර දරුවන්ට තේරෙනවද? ඒ බාල. ඇස් දෙක මන්දයි. පේන්නේ නැහැ. එහෙනම් මෝහය නැමැති අන්ධේ. ඒක තමයි අන්ධකාරය. හරිනේ. ආර්ය කියනවා. නිවැරදිව දකින්නවද? සම්මා දිට්ඨි. නිවැරදිව හිතනවද? සම්මා සංකප්ප. හරිනේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට නෙමෙයිද අපි බැහැලා තියෙන්නේ? අන්න පිළිවෙතේ ඉන්නවා කියලා අපි දන්නවා. අන්න අපි පිළිවෙතට ආවා. ප්‍රතිපදාවට ආවා. නුවණින් දකින ප්‍රතිපදා මං නිවැරදි පිළිවෙතට අවතීර්ණ වෙලා ඉන්නේ. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි. හරිද? පැහැදිලිද? ධර්මදේශනාව අවසන් කරන්න කියන. ගැඹුරුයි. දැන් අපි ගැඹුරෙන් ගැඹුරට යන්නේ. ගැඹුරයි. ධර්මයේ ගැඹුරයි. එකනේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා කල්පනා කරේ කොහොමද මේක දේශනා කරන්නේ මේ පෘථග්ජන මේ මඩ ගොහරුවේ මේ කෙලෙස් නැමැති මඩ ගොහරුවේ ඉරලා ඉන්න පුච්චලයන්ට කොහොමද මම මේක කියන්නේ එහෙම හිතුවනේ. හැබැයි පස්සේ අර මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ඊට පස්සේ නෝනින් බැලුවනේ කෙලෙස් අඩු සත්ත්ව ඉන්නවා කිව්වනේ නේ. හිතුවා ඇත්තොත් කෙලෙස් අඩුයි. ඒකනේ බණ හඳයි. නැත්නම් අහන්නේ මේක තමයි විද්‍යාව. මේ තමයි විද්‍යාව. ඇමරිකාවේ NASA ආයතනයේ නෙමෙයි විද්‍යාව තියෙන්නේ. එතන තියෙන අවිද්‍යාව. අංකාරපච්චය විඥානං එතන. නැද්ද? විඥානපච්චය නාම රූපං. ඒක පේනවද ඒගොල්ලන්ට? NASA ආයතනයට පේනවද ඒක? මේ තියෙන විද්‍යාව. මේ තමයි විද්‍යාව. ඒ තමයි විද්‍යාව උදපාදි කිව්වේ. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි, චක්ඛු උදපාදි. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ධර්ම දේශනාව නිමා කරනවා. උත්සාහ කරන්න නැතුව බෑ. නැත තේරෙන්නේ නැමෙ. අනිවාර්යෙන් සිත නිවැරදි පැත්තේ මෙහෙවන්න. ඒකට කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම. දැන් ඔය මෙච්චර වෙලා කතා කළේ ওই ධර්මතා හතර තුල. හොඳට බලන්න නැද්ද කියලා. ওই ධර්මතා හතර තුල මේ කතා කළේ මෙච්චර වෙලා. ඒ කායනෝ අයම්බික්ක වේ මග්ගෝ. කිව්වනේ පැහැදිලිව. හොඳයි.